bringing you the news from around Sri Lanka and across the globe. Coming to you live from the News First studios in Colombo, this is the News at 10. Hi, Bowen. Obami Equisit Neratri Dahai Pradhan Prakashat Sambu. Mama Mano Chinduru. Mama Kushani Paris. Adak Muli Mavatahane Pradhan Prothi Siras Kanavatai. Hit a Pasar Vesita Yalit Dumpriya Varchanaya. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ඇසෙන වාද විවාද 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න තවත් ඇමතිවරයෙක් සැරසෙයි නියුත් ඇමති දෙවරක් පෙරමුට එරෙහිව වෛද්‍යවරු හා පරිසර සංවිධාන පෙරට එතුමා වගේ කෙනෙක්ට ධානුකූල වෙදීමක් වශයෙන් මෙගා පොලිස් වගේ අමාත්‍යංශයක් දුන්නොත් හැලඹගේ ප්‍රේමසිරි ඝාතනය ක්‍රිකට් පාවා දීම හා සමග සම්බන්ධ වූවක්ද Then they shape what? Hit a Pasuru Hatare sitter pair Hatali Sataka Sanke the Vedaparachina, Kriat Makakana Power, Dumbria Takshinkaseva, Ruthi Samiti Committee to a Power Senefa. Namedida Amata Mandala Patrika Waking, Train in Kipegata, Seata Dola Dasamaka King, Vatu Pedigara, May Seata Dola, Vatu Pedivima, Dumbra Department, the Seal Museum, Lavindon, May Vadavarjine, I. වෙනත් සේවකයන්ට වැඩ වර්ජින කරන්න අපි අවස්ථාව තියන්නේ මේක තමයි දුම්රිය ඉතිහාසයේ සියලුම ශ්‍රේණියෙන් ඒකාබද්ධ වෙලා වැඩ කරන වැඩ වර්ජනය. හැබැයි මේකෙදී දුම්රිය මගින්ට දැඩි අපහසුතාවට ලක් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගකීමක් ගන්නත් ඕනේ මේ කැබිනට් පත්‍රිකා අනුමත කරපු පාලකයෝ. සියලුම දාවනගාර, අංගන, දුම්රිය ස්ථානවල වැඩ කරන දුම්රිය කාර්ය සහායකවරු, ඒතර ආදේශක සේවකයෝ සියලු දෙනාම සහභාගී වෙන වැඩ වර්ජනයක්. කෙසේ වෙතත් දුම්රිය නියාමක වරුන් රියදුරන් ස්ථානාධිපති වරුන් දුම්රිය පාලක අධීක්ෂණ කළමනාකරුවන් ඇතුළු වෘත්තීය සමිති ගණනාවක් මෙම වර්ජනයට එක් නොවන බව දුම්රිය රියදුරන්ගේ සංගමේ ලේකම් ඉන්දික දොඩංගුඩ මහතා නිවුස් ෆස්ට් වෙත ප්‍රකාශ කළා. ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 6 දෙනෙකු අද පසුරුවේ පලා ගොස් තිබෙනවා. ඒ බද්දෙගම මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී. බන්ධනාගාරයේ රඳවා සිටි මෙම රැඳවියන් 6 දෙනා අද පසුරුවේ බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් ඇත්තේ තවත් රැඳවියන් කිහිප දෙනෙකු සමගයි. අද දිනේදී විභාග වීමට නියමිතව තිබූ නඩුවලට අදාළව ඇඟිලි සලකුණු ලබා ගැනීමට රැඳවියන් යොමු කළ අවස්ථාවේදී මෙම රැඳවියන් 6 දෙනා බන්ධනාගාර නිලධාරීන්ට පහර දී පලා ගොස් ඇති බව වාර්තා වෙනවා. මෙම රැඳවියන් 6 දෙනා අතර මද්‍රව්‍ය චෝදනා යටතේ අත්අඩංගුවටගත් රැඳවියන් 3 දෙනෙකු බලවයස්කාර විවාහයකට අදාළව අත්අඩංගුවටගත් සැකකරුවෙක් සහ සොරකම් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් 2 දෙනෙකු වෙනවා. ඔවුන් සොයා මේ වන විට බද්දේගම සහ ගණේගම ප්‍රදේශවල පොලිස් කණ්ඩායම් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් යොදවා මෙහෙයුම ආරම්භ කර ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා. පර්පචුවල් ට්‍රෙෂරි සමාකමෙන් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට එල්ලෙවී ඇති චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් හමුවක් අද කුලපති පැවැත්තුණා. මේ සිද්ධිය සිද්ධ වෙන අවස්ථාවේ මම කෝප් කමිටුවෙත් නැහැ, මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළෙත් නැහැ. මං හිටියේ පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා විදියට. 2015 ජූලි 5 තමයි මැතිවරණය කැඳවන්නේ. 2015 ජූලි 10 තමයි බී වාර්තාවේ තිබෙන හැටියට මට අර්ජුන් ඇලෝසියස් මහත්මයා කතා කරලා තිබෙන්නේ. ජූලි 13 තමයි මේ චෙක්පත මාරු කරලා තියෙන්නේ. අත වශයෙන් මේ චෙක්පත මට අර්ජුන් ඇලෝසියස් මහත්තයා මට අතර දුන්න එකක් නෙවෙයි අත වශයෙන්. ඔහු මට කෝල් එකක් දුන්න මට මතකයි. බොහොම පැහැදිලිව මේක මාරු කරගෙන තිබුණා. මේ මුදල් අපි අපේ මැතිවරණ ව්‍යාපාරයට පාවිච්චි කරලා තිබුණා. කෝප් කමිටුව මම බොහොම පැහැදිලිව ප්‍රශ්න කරා. මම එය ආරක්ෂා කරන්න කිසි වෙලාවක මම කටයුතු කළා නැහැ. දේශපාලන බල අරගල මැද බැඳුම් කර වංචාවේ චූදිතයන්ට දඬුවම් දීම බලධාරීන්ට අමතක වී ඇති බව දූෂණ විරෝධී පෙරමුණ පෙන්වා දෙනවා. ඉතා කනගාටුදායක තත්වයකට මේ පරීක්ෂණ පත්වෙමින් තිබෙන බව අපි ප්‍රකාශ කරන්නට ඕනේ. ඊරණාත්මක සංදිස්ථානයකට පැමිණි මොහොතේ ඒ සඳහා ක්‍රියාත්මක හේතු ආයතන බලධාරීන් මේ වෙනකොට දැඩි නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් මේ මහා පල් හොරුන්ට ගැලවී යාම සඳහා අවශ්‍ය කරන වටපිටාව පසුබිම සකස් කරමින් තිබෙනවා. ජාත්‍යන්තර පොලිසිය මගින් ප්‍රකාශයට පත් කරන්නට යෙදුනා මෙහි ප්‍රධාන චූදිතයා වන හිටපු මහා බැංකුව අධිපතිවරයා අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ දැන් වාසය කරන බව
සිංගප්පූරුවේ වෙසෙන බව ජාත්‍යන්තර පොලිසිය දැනුම් දීලා තියෙනවා. ඒ දැනුම් දීමට දැන් සතියකට වඩා වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. නමුත් විදේශ කටයුතු අමාත්‍යාංශය මේ වෙනතුරු මේ පිළිබඳව අරගෙන තියෙන ක්‍රියාමාර්ගය මොකක්ද කියන එක අපි ඔවුන්ගෙන් ප්‍රශ්න කර සිටිනවා. මහාතිර මොහොමඩ්ට හොරු අල්ලන්න ගිය දවස් 5යි. හොරු විතරක් නෙවෙයි, හොරුත් ඇල්ලුවා, බඩුත් ඇල්ලුවා. මේ රටේ සිදුවෙච්ච දැවැන්තම මූල්‍ය අපරාධකාරයාට යහතින් මේ රටින් පැන යන්නට අවස්ථාව ලබා දීලා ඊට අදාළ නීතිය ක්‍රියාත්මක කරන්නට ඔවුන්ට අවුරුදු දෙකමාරක් ගිහිල්ලත් පුළුවන්කමක් ලැබුණේ නැහැ. ලැජ්ජා විය යුතුයි. ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂක ලයිස්තුවට මේ වන විට දේශපාලන වේදිකාවේ විවිධ නම් යෝජනා අපනවා. මේ ඒ ආකාරයට පළ වූ අදහස් කිහිපයක්. 2020 පිළිබඳ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව අපි කටයුතු කරන්න ඕන 2020 මැතිවරණය එනකොට. තාම ජනාධිපතිවරණය නෙමෙයි තියෙන්නේ. අපි ජනාධිපතිවරණය එනකොට අපි ජයග්‍රාහී අපේක්ෂකයෙක් කියලා වැඩ කරලා පෙන්නන. අපි 2015 එක වැඩේ කරා. කවුරුත් හිතුවේ නැහැ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති අපේක්ෂකයා කියලා. කවුරුත් හිතුවේ නැහැ එතුමා දිනයි කියලා. අපි එතුමා යොදාගත්ත එතුමා දිහා ජයග්‍රහණය කරා. ඒ වගේ 2020 අපි සුදුසු පුද්ගලයා මැතිවරණ අපේක්ෂකයා විසින් දාලා ජයග්‍රහණය කරවල. අපේක්ෂකවරු ගණනාවක් ඉන්නවනේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගැන කියවෙනවා, චමල් රාජපක්ෂ මහත්තයා ගැන කියවෙනවා, ඊළඟට බැසිල් රාජපක්ෂ මහත්තයා ගැන කියවෙනවා. ඒ නිසා මම දැම්මම ඉස්සර වෙන්නේ නැහැ අපේක්ෂකයෝ ගැන කතා කරා. අපි ව්‍යාපාරය හදන්න ඕනේ. ව්‍යාපාරය හදන වැඩේ තමයි අපි දැන් කරමින් යන්නේ. අපි 16 දිනාගේ කණ්ඩායමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් දිනේෂ් ගුණවර්ධන මැතිතුමාලා, විමල් ඊරංස මැතිතුමාලා, ගම්මන්පිල මැතිතුමාලා මේ සියලු දෙනා අපි දැන් එක මතවාදයකට එන්න ඕනේ. ඇවිල්ලා තමයි අපිට ලබන සැප්තැම්බර් මාසේ කවුද අපි ගේන දියසේන කුමාරයා කියලා ප්‍රකාශ කරන්න වෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊළඟ පාර ජනාධිපති අපේක්ෂා කවුද කියලා අහනකොට මෛත්‍රීපාල සිරිසේන වර්තමාන සභාපතිතුමා කියන කාරණාව අපි තාමත් පැහැදිලිව කියනවා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම කණ්ඩායමක් වෙනත් පක්ෂයක් නම් කරන අපේක්ෂකයව ජනාධිපති අපේක්ෂා කියලා කියනවනම්, ඒ වගේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා ගන්න තීන්දුව තමයි ජනාධිපති අපේක්ෂා වෙන්නේ කියලා කියනවනම්, මේ අය හැබෑවටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් සමග ඉන්නවද නැද්ද කියන එක අද අපට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව අපි මධ්‍යම කාර්ය සභාවේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ජනාධිපති අපේක්ෂකයන් වගේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ඇතුළත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් දේශපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා. මේ ඒ ගැන පළව අදහස් කිහිපයක්. මේ පාර්ලිමේන්තුවේ කවදා මේ ව්‍යවස්ථා සංශෝධන සම්මත වුණත් මේ ක්‍රියාත්මක වෙන්නේ වර්තමාන ජනාධිපතිවරයාගේ දුර කාලයෙන් පසුව. මේ සංශෝධනය සම්මත වී මාසයක් ඇතුළත පාර්ලිමේන්තුව ඉදිරිපත් වෙනවා. ඒ නිසා නව පාර්ලිමේන්තුවක් කරා තමයි මේ බලය සහිත අග්‍රාමාත්‍යවරයා තෝරාපත් කරගත යුතු වන්නේ. ඒ වගේම අග්‍රාමාත්‍යවරයා තෝරාපත් කරගෙන මේ ක්‍රියාවලියත් අපි වෙනස් කොට තිබෙනවා. ඒ වගේම තෝරා ගන්න ලද ජනාධිපතිවරයා කිසිදු පක්ෂක සමාජිකෙක් හෝ පක්ෂක තනතුරක් ජනාධිපති ධුරයේ දරන කාලේ දැරිය නොහැකි කියන වගන්තියත් අපි ඇතුළත් කරලා තිබෙනවා. මේකෙදි ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු විසිරු හැරීම බලය මුළුමනින් අහෝසි කොට තිබෙනවා. EVPs were not pushing this long time back. චන්ද්‍රිකා මැතිණියත් පොරොන්දුවක් දුන්නා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාය කියලා. කිහිප වාරයක් උත්සාහ කළා. ජනතා විමුක්ති පෙරමුණ මීට අවශ්‍ය සහය දුන්නේ නැහැ. මේක දිනසියේ අවසානයේ කරන්න තිබ්බා. ඔවුන්ට ඔවුන්ගේ අවශ්‍යතාවය දේශපාලන සිටිය යුතු නිසා යමක් කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඒක තීරණය කරන්න බැහැ. මේ ජනමත විචාරණයකින් එන්න ඕන දෙයක්. ජනාධිපති ක්‍රමේ තියෙන අනවශ්‍ය බලතල තියෙනවනම්, විධායක බලතල තියෙනවනම් ඒ ජනාධිපතිතුමාය තියෙන විධායක බලතල අගමැතිවරයාට දෙන එක නෙමෙයි කරන්න ඕනේ. ඒ විධායක බලතල කොහොමද අපිට වෙනස් කරන්නේ? මේ පිටිපස්ස අපි දීර්ඝ සාකච්ඡාවක් ඉදිරියේ කරන්න සිද්ධ වෙනවා. මේ ආණ්ඩු ක්‍රමයේම වෙනසක් ඇති විය යුතුයි. නැත්නම් මේ කෑල්ල කෑල්ල එක එක්කෙනාට ඕන පරිදි, එහෙම නැත්නම් UNP එකට ඕන පරිදි එක කෑල්ලකුයි, තව එක්කෙනෙක්ට ඕන පරිදි තව කෑල්ලකුයි අයින් කරන්න බෑනේ. මේ රටේ පාර්ලිමේන්තුවේ උත්තරීතර බව අතිගණිත මේ මුළු ව්‍යවස්ථාවම සංසන්දනය කරන්න ඕනේ. නව ව්‍යවස්ථාවක් එන බව නම් මට පේන්නේ නැහැ කියලා කිව්වා. ඒක ඕනම නැහැ. දේශපාලන අදිෂ්ඨානය පොලිටිකල් බිල් එක දැන් මේ රටේ අද නැහැ. 71යි. මෙහෙම කමිටු සභාපති වර අග්‍රාමතුමා ඇතුළු අනිකුත් සමාජිකයෝ දැනගන්න පුළුවන් නම් අනිවාර්යෙන් දැනගන්න පුළුවන් වෙයි. මම ඉල්ලලා සිටිනවා කියන්න කියලා මාධ්‍ය හරහා උත්තර ලබා දෙන්න. අපි දැන් මාස ගාණක් මේ
මාජන මුදල් භාවිතා කරලා වැඩේ කරා. නමුත් ඒක වෙන්නේ නැහැ. දැනුත් මේ ව්‍යවස්ථාවේ තියෙනවා එක වාක්‍යයක් කියනවා සිංහල මේ රටේ රාජ්‍ය භාෂා යුතු කියලා. තවත් වාක්‍යයක් කියනවා මේ දෙමළ භාෂාවත් රාජ්‍ය භාෂාවක් වේ යුතු කියලා කියනවා. ඒක මම වෙනස් කරන 21 වෙනි සංශෝධනය ඇටියට මම ගේන්න උත්සාහ කරනවා. අපි දැන් සාකච්ඡා කරගෙන යනවා. සකස් කරගෙන යනවා. මේ රටේ රාජ්‍ය භාෂා ඇටියට සිංහල සහ දෙමළ දෙකම යුතුයි කියන එක වාක්‍යයක් කියන්න හදනවා. මේ දේශපාලන වාද විවාද මැද නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්‍රමු මහතාගේ හැසිරීමත් මේ දිනවල කැපී පෙනුණා. ඒ එතුමා පසුගිය දිනවල ස්ථාන කිහිපයකදී හැසිරුණු ආකාරයත් සමගයි. ඊට අද වෛද්‍යවරුන් හා පරිසර සංවිධාන ප්‍රතිචාර දක්වුවා. දැන් මේ අලිය දැක්කේ ඔයගොල්ලන් ජනවාරි මාසෙනේ. ඔව්. ඒතකොට දැක්ක දවසේ ඔයගොල්ලෝ තීරණය කරන්න එපා. ඔයගොල්ලෝ මේ නිදාරියට මේ අලිය මෙන්න මේ තත්ත්වේ ඉන්නේ. එයාම කොටු කරගන්නත් අවශ්‍යතාවය තියෙනවා. මොන කොටු කරන්නේ? මොකද මට දැක්ක කරුණාද මොකේ? නෑ නෑ කුඹුර වලට බැස්සා. කුඹුර මේ 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 කඩාරින අලිය නෙමෙයි නේ. මෙයා කොටු කරන්නේ. මේ හොස්පිටල් එකේ ලෙඩ් උണ്ട്. ඔය ඔයගොල්ලන්ට නෙමෙයි. දැන් මේක සෝයි ගස් නෙමෙයි හොස්පිටල් නෙමෙයි. මේ යන්න මේවා දැන් ෆිල්ම් එක කරන්නේ. මේ ડોක්ටර් මේ පොලිසිය මේ කතා කරන්නේ. කතා කරන්නේ කරනවා කතා කරන්නේ. පාදේ මේ වැරදි මේක. මේ කරන්නේ නැවතුන. ගලේ වෙන රෝහලේදී වෙච්ච සිද්ධිය තමයි මේ පාරේ යන නියෝජ්‍ය අමාත්‍යතුමේ මේ පිළිබඳ කිසිම කරුණු හොයා බැලීමකින් තොරව එක්වරම ඒ ස්ථානෙට පැනලා ආවේගකාරී විදිහට එහෙම නැත්නම් ඒ ස්ථානයේ වෙන ක්‍රියාවලියට බාධා වෙන විදිහ හැසිරීම ප්‍රතිපත්ති සම්පාදකයෝ විදිහට තමයි අපි පාර්ලිමේන්තුවට අපේ මහජන නියෝජිත විදිහට මේ ආවේ යවන්නේ. ඒක පැත්තකින් තියලා හරක් ගාල් වටලන එකයි වෙන සත්තුන්ගේ ප්‍රශ්න විසඳන්න යන එකයි ඒ වගේ අර බොහොම බාල ප්‍රචාරක ව්‍යාපෘති වලට අදාළ වැඩ කටයුතු වල නිරත වෙනවා මේ නියෝජ්‍ය අමාත්‍යතුමාම අපි දැක්කා. අපි සූදානම් තෙවරප්පරු මහත්මයාට අවශ්‍ය නම් වන සංරක්ෂණය සම්බන්ධව සහ කළ යුතු වැඩපිළිවෙළ වැඩමුළුවක් දින තුනක වෙයි කරන්න. ඒ නිසා එතුමා වගේ කෙනෙක්ට මං හිතන්නේ හොඳයි කියලා අපි බොහොම කරුණාවෙන් යෝජනා කරන විද්‍යානුකූල වෙදීමක් වශයෙන් මෙගා පොලිස් වගේ අමාත්‍යංශයක් දුන්නොත් ඔය හිරවෙච්ච කාවු ටික දින වහිනකොට ඒ වගේ දේවල් ඒ වගේ අවදානම් ගොඩනැගිලි දින කඩාවැටෙන දේවල් ඇඟෙන් කරන්න පුළුවන් වැඩ තියෙනවානේ. අනේ ඒ වගේ අමාත්‍යංශ ටිකක් එවුන්ට පැවරුවා නම් මේ වගේ සංවේදී තීන්දු තීරණ හදන්න ඕන කරන්න ඕන තත්ත්වයක අමාත්‍යංශයක් මෙවැනි අයට අතටපත් කිරීම තුලින් වෙන්නේ වඳුරාට දැලි පිහ දුන්නා වගේ වැඩක්. මහජන නියෝජිතයින් බල අරකලවල නියලිති මහජනතාවට අත්පැති ඉරණම කුමක්ද? ඒ ගැන හිතන්නට ඔබට ඇරයුම් කරමින් දැන් අවධානය ජනතා හඬ විශේෂාංගය වෙත. හොරෝපතන මෙදවච්චිය ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි මුක්කරවැව රක්ෂිතයේ අක්කර 25කට ආසන්න ප්‍රදේශයක ගස් කපා දමා වට්ටක්කා වගාවක් ආරම්භ කර තිබෙනවා. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ රක්ෂිත භූමියක් තුල මෙලෙස වගා කළ නොහැකි බවට නීති රීති තිබියදී උතුරු මැද පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු මෙම කටයුත්ත සිදු කර ඇති බවයි. අපි ළඟදී දර ගන්න යනකොට වල් කොටලා තිනවා ඒ අක්කර දෙකක් විතර ඒ අයිනෙම්ම තවතව විශාල ඉඩ ප්‍රමාණයක් ගන්නවා. අපි හතර පහ දිනක් දැනුම් දුන්නා මේ කපන් දෙපයි කියලා. කවුද රාජකාරියක් ආව බලන්නේ. එක දවසක් ආවා සල්ලි දුන්නා ඒක යනවා. ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ මෙම ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි. මොනරගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ හයේකනුව ප්‍රදේශයේ සිට කෝන්ගස් පිටිය දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයයි මේ. මෙම මාර්ගයේ කිලෝමීටර් 15කට ආසන්න ප්‍රමාණයක් අද වන විට මෙලෙස දැඩි ලෙස අබලංව ඇති බව අප වාර්තාකරු පැවසුවා. දැන් අවුරුදු 30කට වැඩි ගාණක් මේ පාර මේ විදිහමයි. ඡන්ද කාලට කට්ටිය ඡන්දෙ ඉල්ලන්නේනවා. ඒවා මිනිස්සේ ඡන්දවලට මෙච්චර කාලයක් රැවටිලා දැන් ඕනතරම් බැට කාලා ඉන්නේ. ඒක හයර් කුලියත් වැඩි කරලා පාරේ වලවල් කියලා. දැන් ගම්මාන කීපයක ජනතාව මේ පාර තමයි හැමෝටම ගමන් කරලා තියෙන එකම මාර්ගය. ඉතින් මේ මාර්ගය අද වෙනතුරු කිසිම ප්‍රතිසංස්කරණයක් ලක් කරලා නැහැ. මේ පැත්තේ සීලම දෙනවා 99% කරන්නේ ගොවිතැන්. ගොවිතැන් කරලා බඩිරිනු තමයි වැඩිපුර වගා කරන්නේ මෙහෙ. නමුත් බඩිරිනු ගන්න වෙලෙන්දෝ ගමට එන්න කැමති නැහැ මේ පාරේ තත්ත්වය නිසා.
පලාගල ප්‍රදේශ ලේකම් කොට්ටාසේ ප්‍රදේශ ගණනාවක ජනතාව වනාලි තර්ජන හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා. ගල්කිරියාගම නාරංගස්වැව උල්පතයාය දඬුබෙදිරුප්ප වනාලි තර්ජනයට දැඩිව මුහුණ දී ඇති ප්‍රදේශයයි. කලාවෙව හා බලලුවෙව ආශ්‍රිත රක්ෂිතවල දහවල් කාලය ගෙවන මෙම වනාලීන් රාත්‍රී කාලයේදී ආහාර සොයා ගම් වදින බව ප්‍රදේශවාසීන් පවසනවා. ඔවුන් පොල් කිසෙල් වට්ටක්ක ඇතුළු වගා රැසකට හානි සිදු කර ඇති අයුරු මේ. මල් ගෝවා දාලා තිබ්බා, මල් දාලා ගෝවා දාලා තිබ්බා, මල් බටත් කඩලා ගෝවාත් කාලා තමයි ගි පුදුම වැඩයක් තමයි. ඉතින් අපි රෑදවල් දුක් ඉඳලා ගොයිතන් කරනවා. දැන් ගොයන් වීහිනවා කියන්නේ අනිවාර්යයෙන් ඉතින් බේරන්න බෑ. ඒ කියන්නේ හැමදාම ඇවිල්ලා ඉතින් වත්තේ තියෙන ඔක්කොම කනවා. මම දැන් දවස් 3-4ක් එක දිගට මෙනවා, ඔක්කොම කනවා. අලිවැට දික් කරගන්න ඕනේ. මේ බල්වැය ඉස්මත්තේ වැටට සම්බන්ධ කරන්න ඕන. එතනත් කිලෝමීටර් 13ක් විතර තියෙනවා. ඒ ගාවට මෙතන ඉඳලා තොම් පිටේ ගාව ඉඳලා කිරල වැටට සම්බන්ධ කරන්න ඕන. ඉතින් ඒ ටිකට රජයෙන් ප්‍රතිපාදන වෙන් කරලා තමයි මේක සම්බන්ධ කරලා දුන්නොත් අලිවැට සාර්ථක අලිවැට බවට පත් වෙනවා. මුදලට ඇතැම් පාර්ශවයන්ට වාසි සහගත ලෙස තනතිලි සකස් කිරීම පිළිබඳව මීට පෙර අවස්ථා කිහිපයකදීද තොරතුරු අනාවරණය වුණා. ගාලු ක්‍රීඩා සමාජයේ හිටපු ලේකම් හැලපගේ ප්‍රේමසිරි මහතා 2016 වසරේ ඝාතනයට ලක්වීම පිටුපසක් ඇත්තේ මෙවැනි සිදුවීමක්ද? මේ ස්පෝට් ෆස්ට් විශේෂ අනාවරණයක්. හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග විසින් පාර්ශ්වයකට වාසි සහගත ලෙස මුදලට තනතිරු සැකසීම සම්බන්ධයෙන් අනාවරණය කළේ 2017 වසරේ සැප්තැම්බර් මස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැත්වූ වැටමුළුවකදී. මාලිංග මෙම අනාවරණය කළේ සූර්යවැව ක්‍රීඩාංගණයේදී ඔහු ලැබූ අත්දැකීමක්ද සිහිපත් කරමින්. ප්ලේට් එක වැරදුනා කියලා නැ මොනවද උනේ කියන එක එක පාරක් වෙයි දෙපාරක් වෙක වෙලා දෙපාරක් තමයි දැනගන්නේ ඇයි මේ තනකොළ කපලා තියෙන්නේ. දැන් ඇත්තටම මෙතන තියෙන්නේ දැන් ඉස්සර තිබුණේ මැච් ෆික්සිං, දැන් තියෙන්නේ පිච් ෆික්සිං. ඉතින් ඒක පිච් ෆික්සිං කියන්නේ දෙකක්. මැච් ෆික්සිං සහ පිච් ෆික්සිං කියන්නේ මැච් ෆික්සිං කියන එක ගත්තම ඒක ක්‍රීඩක විසින් කරන ලබන එක. දැන් මෙතන පිච් ෆික්සිං කියන එක අරගෙන තියෙන්නේ පිච් එක හදන පුද්ගලයා, තන තීරුව හදන පුද්ගලයා තමයි අර ටීම් එකට ඕනේ තන තීරුව, මේ ටීම් එකට ඕනේ තන තීරුව හැදුවයි කියලා චෝදනාව ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේකෙදි බොහොම පැහැදිලිව ක්‍රිකට් ක්‍රීඩකයන්ට අත දික් කරන්න ඇඟිලි දික් කරන්න බැහැයි කියලා මම විශ්වාස කරන්නේ. පැහැදිලිව මේ තනතුරු හදන අයට එරෙහිව ඒ කටයුත්ත අනිවාර්යෙන් කළ යුතුයි. මුදලට තනතිලි වෙනස් කිරීම පිළිබඳව අල් ජසීරා සිය අනාවරණය කළේ 2016 වසරේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අතරවාරයේ ඇති වූ සිදුවීම් කිහිපයක් මුල් කර ගනිමින්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර තනතිලි සහ පහසුකම් සැපීමේ කළමනාකරු ලෙස කටයුතු කරන ගොඩ්ෆ්‍රී දාබරේ මහතා මෙම තරගයට පෙර 2016 වසරේ පෙබරවාරි 3 වනදා එවක ගාලු ක්‍රිකට් සමාජයේ ලේකම් ප්‍රේමසිරි හැලඹගේ මහතාට යවූ මෙම ලිපියෙන් තවත් කරුණු අනාවරණය වනවා. අභ්‍යන්තර මෙමෝ පතක් ලෙස යවා තිබූ මෙම ලිපියේ සඳහන්ව තිබුණේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ කාර්ය මණ්ඩලය සඳහා 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කර ගන්නා ලෙසයි. එම 15 දෙනා අතරට මෙවන විට මුදලට තනතිලි වෙනස් කිරීමේ චෝදනා එළිපිය ඇති තරිඳු ඉන්දිකගේ නමද සඳහන් වනවා. ඔහු පළමු වරට ගාල්ල ක්‍රීඩාංගණයේ සහකාර කළමනාකරු ලෙස පත් කරන ලෙස දන්වා තිබුණේ මේ ලිපියෙන්. ගොඩ්ෆ්‍රී දාබරේ මහතාගේ ලිපියට පිළිතුරු යවමින් හැලඹගේ ප්‍රේමසිරි මහතා දන්වා තිබුණේ දැනට සිටින කාර්ය මණ්ඩලය වසර 15කට අධික අත්දැකීම් ඇති අය බැවින් ඔවුන් ඉවත් කර අලුත් කණ්ඩායමක් පත් නොකරන ලෙසයි. මෙවන විටත් ජයනන්ද වර්ණවීර මහතාට එල්ල වී තිබූ තරඟ පාවා දීමේ චෝදනා නිසා ගාල්ල ක්‍රීඩාංගණයේ කීර්තිනාමයට හානි වී ඇති බැවින් මේ පිළිබඳව සලකා බලන ලෙස හැලඹගේ ප්‍රේමසිරි මහතා 2016 පෙබරවාරි 25 වනදා දාබරේ මහතාට දැනුම් දී තිබුණා. එහෙත් මෙම ඉල්ලීම් නොසලකා හරිමින් එම වසරේ පෙබරවාරි 29 වනදා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායකගේ අත්සනින් නිකුත් කළ ලිපියක් මගින් ගොඩ්ෆ්‍රී දාබරේ මහතා මුලින් නම් කළ 15 දෙනා අදාළ තනතුරු වලට පත් කළා. එම පත්කිරීම් සිදු කළ ලිපියේ සඳහන් වන්නේ ඕස්ට්‍රේලියා තරඟ සංචාරය සඳහා පිටිය සැකසීමට සමගාමීව මෙම පත්කිරීම් සිදු කළ යුතු බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් වී දින කිහිපයකින් එනම් 2016 අගෝස්තු මාස 12 වනදා පස්වරුවේ හැලඹගේ ප්‍රේමසිරි මහතා සිය පුත්‍රයා සමග මෝටර් රථයේ ගමන් කරමින් සිටියදී පිටිතබා ඝාතනය කෙරුණා. දකුණු පළාත තුළ ව්‍යාප්ත වෛරස් උණරෝගයේ පාලනය සහ ප්‍රතිකාර වෙනුවෙන් ගෙනෙන වැඩපිළිවෙළ පිළිබඳව සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ හදිසියේම සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණියා.
එහිදි අදාළ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත් වූ ජනාධිපතිතුමා රෝග ව්‍යාප්තිය පාලනය වෙනුවෙන් සහ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් ගෙන යන කඩිනම් පිළිවෙල පිළිබඳ සොයා බැලුවා. මුදල් ප්‍රතිපාදන ගැටලුවක් කර නොගෙන රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු සහ රෝග ව්‍යාප්තිය පාලනයට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා එහිදී සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන් බව ජනාධිපති මාත්‍යංශය සඳහන් කළා. එමෙන්ම ප්‍රතිකාර කටයුතු සඳහා අවශ්‍ය උපකරණ සහ ඖෂධවල අඩුපාඩු පවතින්නේ නම් ටෙන්ඩර් පටිපාටියෙන් තොරව හදිසි අවශ්‍යතාවයක් සේ සලකා එය ලබා දීමට හැකි බවද මෙහිදී ජනාධිපතිතුමා පවසා තිබෙනවා. එසේ නොමැතිනම් මේ පිළිබඳ ලේඛනයක් කඩිනමින් තමා වෙත ලබා දෙන ලෙසත් ඒ අනිද්දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමට හැකි බවත් ජනාධිපතිතුමා මෙහිදී පවසා තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජ්‍ය සභාපතිවරයෙකු ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිතරකින් තේරී පත්ව තිබෙනවා. ඒ වසරක දූර කාලයක් සඳහායි. මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ජිනීවා නුවරට ගොස් සිටින අමාත්‍ය රාජිත සේනාරත්න මහතා. මම කතා කරන්නේ ජිනීවා නගරයේ සිට. අද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන සැසිවාරයේ අවසන් වෙලා අද දින ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවේ දැස්වීම පැවැත්වුණා. ඊයේ වසරේදී මාව විධායක සභාවේ සභාපතිත්වයට තෝරාගත්තා. වසර තුනකට අද දිනේදී විධායක සභාවේදී මේ වසර සඳහා සභාපතිවරේ උපසභාපතිවරු සහ රැපොචුව කියන තනතුරු සඳහා තෝරා ගැනීම තිබුණා. ඒ අනුව මාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසරක් සඳහා නියෝජ්‍ය සභාපතිවරයා විසින් සභාපතිවරයෙකු විදිහට පත් කරගත්ත බව. මේ තමයි මම හිතන්නේ මේක ලංකාවේ මේ තනතුරට පත් වුණ ප්‍රථම අවස්ථාව මේක. දැන් අධිකරණ පුවත් කිහිපයක්. ලබන 31 වෙනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ සභාපති ධුරය සඳහා තිලංග සුමතිපාල තරඟවැදීම වළකාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්න ඉල්ලා හිටපු ක්‍රිකට් ක්‍රීඩක නිශාන්ත රණතුංග මහතා අභියාචන අධිකරණයේ හමුවේ රේඩ් පෙත් සමගනු කළා. මෙහි වගුත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් මැතිවරණ කමිටුව වත්මන් සභාපති තිලංග සුමතිපාල ඇතුළු 27 දෙනෙකුයි. අමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර 2 මාස 3 කාලයක් තුළදී උපයාගත නොහැකි ප්‍රමාණයේ වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම ලබන ජුනි 6 වෙනිදා පැවැත්වීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු AAR හේයන්තුඩුව මහතා අද නියෝග කළා. මෙම නඩුව කැඳු අවස්ථාවේදී රෝහිත අබේගුණවර්ධන මහතා අධිකරණයේ පෙනී නොසිටි අතර රෝගී තත්ත්වයකින් ප්‍රතිකාර ලබන බව ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා. දෙහිවල මිහිඳු මහවතේ පිහිටි යෝෂිත රාජපක්ෂ මහතාට අයත්යයි කියන ඉඩම හා නිවස සම්බන්ධව පොලිස් මුල් අපරාධ කොට්ටාශය ගොනු කරන ලද නඩුව අදත් කැඳවනු ලැබුවා. ඒ ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය ඉදිරියේදී නඩුවේ විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් ඩේසි ෆොරස්ට් මහත්මියද අද අධිකරණයේ හමුවේ පෙනී සිටියා. යෝෂිත රාජපක්ෂ මහත්මයා මහාධිකරණයේ අවසරය මත වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගත වෙලා තියෙන්නේ. අද දින සාමාන්‍ය කැඳවීම දිනයක් තිබුණේ FCID විසින් ඉල්ලීමක් කරනු ලැබුවා මේ සිටියට අදාළ ස්ථානයේ ඡායාරූප කීපයක් ගන්න අවශ්‍යයි කියලා. ඒකට අපි එකඟ වුණා. ඒ සුදුසු දිනයක් දෙපාර්ශ්වයෙන් සුදුසු දිනයක් යොදාගෙන ඒ සඳහා ඡායාරූප ගන්න අධිකාර අධිකරණයේ අවසරය ලබා දුන්නා. අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ඉඩම් සන්තකයට පැවරීමේ සංශෝධන පනත් කෙටුම් පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට අර්ථකථනයක් නිකුත් කරන ලෙස ඉල්ලා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ මහතා අද ශ්‍රේෂ්ඨ අධිකරණයේ හමුවේ පෙත් සමගනු කළා. විදේශීය සමාගම් වලට හා විදේශ ජාතිකයන්ට ශ්‍රී ලංකාවේ පිහිටි ඉඩම් සහ දේපළ සන්තකයට පැවරීම සඳහා මෙතෙක් පනවා තිබූ කොන්දේසි සහ රෙගුලාසි පනත් කෙටුම් පත් මගින් ලිහිල් කර ඇතැයි ඔහු පෙත්සමින් පෙන්වා දෙනවා. චන්ද්‍රසිරි අනුරාධපුර පණ්ඩුලගම පදිංචි මොහු අනුරාධපුර ගම්බද පරිසරයක පිහිටි තරුතුණේ සංචාරක හෝටල් දෙකක හිමිකරුවෙක්. දෙ2015 වසරේ පැරිසියේ ජාත්‍යන්තර නායකත්ව හා ප්‍රමිතිකරණ සම්මානුල්ලේදී රටවල් 118ක් අතරින් පරිසර හිතකාමී හෝටලයට හිමි සම්මානයද දිනා ගැනීමට මොහු සමත් වුණා. මොහුගේ හෝටල්වල විශේෂත්වය වන්නේ වනාන්තර ප්‍රදේශයක කිසිදු ශාක පද්ධතියකට හානි නොවන ආකාරයට සිය හෝටල් නිර්මාණය කර තිබීමයි. බන්ධනාගාර රියදුරෙකු වූ සිය පියාගේ ආදායමෙන් සිය සහෝදර සහෝදරියන් සිව්දෙනා සමග චන්ද්‍රසිරි අධ්‍යාපනය හදාරන්නේ ආර්ථික දුෂ්කරතා රැසක් මැදේ.
වයස අවුරුදු 18 සම්පූර්ණ වන විටම ඉතාලියේ විදේශ රැකියාවක් සඳහා යොමු වන්නට තීරණය කරන්නේ මෙම ආර්ථික දුෂ්කරතාවලට විසඳුම් සෙවීමේ අරමුණින්. මම ඉතාලියට යනකොට 19 වෙනි මගේ උපන්දිනයේ සමරුවේ ඒ හොස්ටල් එකේ පදාදටත් මතක් වෙනවා. 19 වෙනි උපන්දිනයේ සමරන අවස්ථාවේ මට මගේ ගෙවල් මතක් වෙනවා, මගේ දෙමාපිය මතක් වෙනවා. ඉතාලියේ දේවස්ථානයක සිට විවිධ රැකියාවන් කළ ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වන්නේ දේවස්ථානයේ පැවති උත්සවයක් අතරතුර හමු වූ මහාචාර්යවරයෙක්. ඒ පල්ලිය හිටපු කාර්ක මණ්ඩලය කතා කරන වැඩසටහනකට මම සයිට් එකෙන් වාඩි කරව ගන්න. ඉදිරි සලස්මාව පිළිබඳව ඒගොල්ලෝ කතා කරනකොට මට පේනවා ඈතින් පල්ලියක ඩෝම් එකක්, කඳු වැටි අතරින් ඩෝම් එකක් පේනවා. මම මට දීලා තිබ්බ මේ පත්‍රිකාවේ අනිත් පැත්තට පෙරලලා මම පටන් ගන්නවා මේ ඩෝම් එක අඳින්න. මට තිබ්බ හැකියාව ඇඳීම. ඒතර මගේ එහා පැත්තෙන් ඉන්නේ වෙනිස් විශ්වවිද්‍යාලයක මේ ආකිටෙක්චර් විෂය පිළිබඳව ඉන්ටීරිය විෂය පිළිබඳව උගන්වන ආචාර්ය කෙනෙක්. ඉතින් එයා දකිනවා මගේ මේ හැකියාව. මට එයාගේ කාඩ් එකක් ඇදලා අතට කියලා කියනවා. අවස්ථාවක් ලැබුණම කෝල් එකක් දෙන්න. කොහොම හරි ආසාවෙන් බාර ගන්නවා. කොහොම හරි සතියක් විතර ගියාට පස්සේ පාදමට ආරාධනයක් කරනවා. අපි ගනිස් වලට යනවා. එන්නේ යන්නේ මාත් එක්ක. මට විසිටින් කාඩ් එක බාර දුන්න ඒ ආචාර්යතුමා ගාවට අපි ඇතුළත් වුණා. ගියාම මාව පිළිගන්නවා. චාව කොමස්තායි සිරිගේ. මට හිතා ගන්න බෑ. දැන් මට හිතේ චකිතයක් ඇති වෙනවා. මම මේ ස්ථානයට සුදුසු නැති පුජ්‍යලේ. මම මේ දවන්ත ලෝකේ මේ දවන්ත ස්ථානේ මට හිතා ගන්න බෑ. ඔහු පාදකින් පාදකින් ඉන්නීමක් කරනවා. මෙයා වෙවන්න මේ ස්ථානේ මට පුළුවන් ඔහුට අධ්‍යාපනය ලබා දෙන්න. මේවට දක්ෂයි. ඔහුට පුළුවන් මෙයාගේ තියෙන මේ සංගීලා තියෙන ටැලන්ට් එක එළියට ගන්න. ඉතින් පාද hina වෙලා කියන මේවට වියදම් කරන්න කවුද? එතකොට මම කියනවා වියදම බල කිසිම දෙයක් ගැන ප්‍රශ්නයක් කරගන්න එපා. මම හිතන්නේ මගේ ජීවිතේ ඉස්සල්ලාම වෘත්තීය මට්ටමින් යම් කිසි දෙයකට අඩිතාලමක් දැම්මම අන්න ඉතින් ඒ ස්ථානය තමයි මට මගේ ජීවිතේ පළවෙනි අඩිතාලම. රාගම් ප්‍රදේශයේ වෙළන්සල් වලින් කප්පම් ගනිමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහු සමග සිටි තවත් පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. අදාළ පොලිස් කොස්තාපල්වරයා කොටුව පොලිසියට අනුයුක්තව සේවය කරන අය. ඔවුන් මේගොම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ සමගින් රාත්‍රී 10 ප්‍රධාන ප්‍රති ප්‍රකාශය අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝන්.